බලලිවුම් පරිසරය කොහොමද කියලා. හරිම ලස්සනයි. සුන්දර පරිසරයක්. බලලි ඉවරලා ප්‍රැන්ක් එක පටන් ගමු. එතකන් ගිහින් වටපිටාව බලලෙමු. मगे नंबर मल्ला नंबर तीन बलमती या फ्रांक या माव फ्रांक रायला सुप्री याद गंडे अंडी बलम को बलम याट मुकदमी आंसर दिन निशाना को है देने हाँ आ को है देने हेलो हेलो हाँ निशाना को है देने याने हाँ तो वोडक के लाइन दिला मामे लिए बालांगी ने वाई नमकी रह या आवे ना ते को है द क्यों लाहन ने लामे हो या नमकी हुआ ने माँ बालन ने बोरुन ने वही දැන් පැයක් විතර ඉඳලා මම ඔයා යනකම් බලන් ඉන්නවා මං දන්නේ නැහැ මං කිව්වේ නැහැ කාට ඔයාට පිස්සු ඉක්මනට එන්න නැනේ මම මේ ගෑනා මේ තනියම මේ මෙතන පාක් එකේ ඉන්නේ එන්නකෝ ඔයාට වැරදීවා ඔවා නිශාන්නේ ඔව් ඉතින් නිශාන් තමයි ඔයා කිව්වේ නැහැ කාටත් එන්න ඉතින් එහෙනම් මං ඔයාගේ නමත් දැනගෙන නම් එක මං ගාව තියන්නේ කොහමද ඒක මං දන්නේ නැහැ අනේ හරි නරකයි ඉක්මනට එන්න නැනේ විහිළු නොකර වාදියන්නේ මන් දන්නේ නැහැ විහිළු කරන්නේ නැහැ මම මොකටද විහිළු කරන්නේ මෙච්චර නෑ වෙලා කවුද දන්නේ මං කැලල කතා කරලා පාගේ එවින්නේ හලෝ 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 අයියානේවා ෆෝන් එක කට් කරේ මන් දන්නේ නැහැ කිව්වනේ තියන්න ඕනේ තියන්න කියන්නේ මං අනේ මම මෙතන තනියම ඔයා මාරපු එක නේ අප්පා මොනසේ කියන්නේ වවලොන් නැහැ ඉතින් මම දන්නවනේ ඔයාව මන් දන්න ඔයා හදනකට මන් දන්නද මන් දන්නන්නේ අනේ බලන්නකො මම මෙච්චර දුර ආවා ඩුබයි වලට නිකන් ඔයා බලන්න ආවා අම්මර දෙවි ෆ්ලයිට් එකේ දැන් ආවේ ෆ්ලයිට් එකේ නෙමෙයි ආවේ ටැක්සියේ ආ කොහේ නන්ද ඔව් විහිළු කරනවා कोई नंदा अबुधाबी वाले इंदा अबुधाबी वाले इंदा ओह नहीं मतलब नंबरे बोलना माता का ही कॉलेज के होगा माना माता का नहीं आ रही है ता ओ यार तो पिस्सू मानना अबुधाबी का और उधर ने आने बोलने किया इंदा ने ओ यार मागता है विला नहीं दिन ने ओ यार मैं पिस्सू का ताकर ना मैं मैं काम रही හරි නරකයි ඔයා මට ඇඬෙන්නත් එනවා මෙතන තනියම ඉඳලා මොකද ඇඬෙන්නත් එනවා තනියම ඉඳලා මෙතන අඬලා යන්නේ කිමන් කිව්වේ නැන්නේ
ඔයා ඊයේ මට එන්න කිව්වා මං ඊයේ දවස් ඇහුවා ඔයාගෙන් නෑ යකා උස්සන්න දෝ තියන්න කිං ඔයා යකා උස්සන්න කියන්නේ මම දන්නේ නැකව අපුතාවි මම කවුරුත් නැහැ බොරුනේ බොරු කියන්නේ කියන්න ඕනේ මං දන්නේ නැහැ අනේ කියන්න එපා අනේ හලෝ 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 මට යන්න තැනකුත් නැ යන්නේ එන්නනේ මං දන්නේ නැ මං දන්නේ කියන්නේ ඔය නම නම චතු කොහෙද කොහෙද කියන අහන්න චතු දැන් නම හවචෝ කොහෙද කියන අහනවා ලංකාවේ කොහෙද ඈ අයියෝ මං අනුරාධපුරේ මං දන්නේ නැ මන් දන්නේ කියන්න එපා ඉක්මනට එන්නකෝ මට එන ඉන්න තැනක්වත් arrange කරලා දෙන්න දැන් මේ මහරෑවන් කොහමද යන්නේ කියන්නකෝ ඒව මන් දන්නේ නැති මම වාගෙන දන්නේ දෝ මං කොහෙද මොනවාද කියන්න ඕන මට වැඩ දෙන්න මේ මහරෑව යාට මොනවද තියෙන වැඩ ආයෙත් කට් කරා වොන්න ඊළඟ පාරෙන් නම් මට දැනුම් අහන්න වෙන වලක් තියෙන්නේ මේ අපි ආයෙ ගමුද නැද්ද हेलो ओया मुकद्दाने में करे ओया ඔච්චර විශ්වාස කරලා මම මෙතෙන්ද ඇවිල්ලා දැන් ඔවා එන්න හැයි කියලා කියනවා මම අඳුරන්නේ නැහැ කියලා මාර මිනිස්සෙක් නෝ යා ෂී ලැජ්ජයි යලෝ ලැජ්ජ වෙන්න මං අඬ කිව්වේ කාටද ඔවා එන්න කිව්ව නිසානේ මං ආවේ නැත්තම් මං එනවද මම මොකෙන්ද එන්න කිව්වේ මොකෙන්ද එන්න කිව්වේ කියන්නේ පයින් එන්න පුළුවන් අපිට ඇවිල්ලා හා මං අඬ කොට මම සම්සර කෝල් කරාද නැන්නේ මම කෝල් කරා මොකේද ෆෝන් එකට බොරු කියන්න එපානේ බොරු කියන්නේ මොකටද මං? ඔයා තමයි බොරු කියන්නේ දැන්. ඔච්චර කපටි වෙන්න එපාලෝ පිරිමි මිනිහෙක් කියලා ගෑන ළමයි හැමරව හිටනවද? ඕන දෙයක් කියනවා අන්තිම. තෝ තියන්න එපා. ඔන්න ඉතින් දැන් හදර නැති. මං ඉතින් තරහ කරගෙනත් බැලුවා යාට තරහ යනවාද කියලා. යාට තරහ යන්නේ නැහැ. අක්ක තරහ මං හිතුවා සාමාන්‍යයෙන් කොල්ලෙක් සමහර කොල්ලෝ ඉන්නවනේ. අවලන් නැන්ට කතා කරනවා ඉතින් එහෙමත් අපි දැන් ඉතින් කතා කරලා යාට ඇත්ත කියමු නැත්නම් ඉතින් මේ මගේ නම් එක වටේ යවයි කට් කරනවා මෙයා නම් එක කට් කරනවා හලෝ හලෝ නිෂාන් තරහ ගියේ නේ නේ තරහ නේ අවසාන මොහොත වෙනකන් ඉතින් ඉවසන් ඉතින් කියන්නේ තාත්තා දුරගන්න බැයිද? බෑ. හිරු අක්කා. ඈ? හිරු අක්කා. එහෙමත් බෑනේ. සූත්‍රී අක්කා. ආ. ඇදින් ආඩ පොඩි ප්‍රෑන්ක් එකක් දෙන්න බැලුවේ. චුට්ට තරහ ගැස්සන්න. ඔයාලට තරහ ගියේ නෑ. මං වැස්සුනේ වගේ චුට්ට දැනගන්න. නෑ 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 මට නම්බරේ මතකයි මේ වාදයාගේ දී කියලා මම දැක්කා මම හිතුවේ. ඈ. නෑ මගේ නම්බර එක නම් මගේ. බලද්දි चुट्टा बैन तुट उन्हें කතා කරපු කෙනා චුට්ටක් ෆ්‍රෑන්ක් වුණා ගොඩක් නෙවෙයි මං හැස්තනේ ගොඩක් තරහ ගස්සන්න තරහ ගස්සන නම් බැරි වුණා මොකද වැඩි කේන්ති ගන්න එක්කෙනෙක් නෙවෙයි ඉතින් පොඩ පොඩ ෆ්‍රෑන්ක් වුණා මොකද යාට අඳුර ගන්න නම් බැරි වුණා මම කවුද කියලා ඉතින් ගොඩක් ලස්සනට වැඩේ ගියා ඔයාලා කියන්නේ ඉතින් ලස්සනට වැඩේ සිද්ධ වුණාද කියලා ඉතින් ලස්සනයි නම් මගේ වැඩේ ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් එකක් දාලා මේ යාලුවෝ අතර ෂෙයා කරගන්න ඔයාලගේ ගෲප් වල page වල ඉතින් ඔන්න මගේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන් මාත් එක්ක එකතු වෙලා ඉඳපු හැමෝටම ගොඩාක් ස්තුතියි ඉස්සරහටත් ලොකු ෆ්‍රෑන්ක්ස් කරන්න බලන් ඉන්නවා යාලුවෝ සෙට්ලුත් ඉතින් අපි ලොකු ෆ්‍රෑන්ක් එකක් දෙමු ඉතින් අදට ගොඩාක් ගොඩාක් මහන්සි වෙලා සතුටු වුණා ඉතින් ඔයාලා සතුටු නැහැ කියලා මම හිතනවා ඉස්සරහට දෙන වීඩියෝස් අපි බලමු මොකද වෙන්නේ කියලා නේ ඉතින් ඔන්න මගේ ෆ්‍රෑන්ක් එක ඉවරයි
ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් ඔයගොල්ලන් මාත් එක්ක රැඳෙන්න දෙයි කියලා. මම ඉස්සරහටත් මේ වගේ ප්‍රැන්ක් බලන්න මාත් එක්ක රැඳෙලා ඉන්න. Thank you so much.